සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ඔයාලමගේ YouTube channel එකට. මේ වීඩියෝ එක කරන්නේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමක් නිසා. හරි ගොඩක් දෙනෙක් මෙන්න මේ මගේ මේ how to download school textbooks කියන වීඩියෝ එකේ comment section එකේ comment දාලා තිබ්බා මේ A level books download කරගන්න විදිහ ගැන සහ මේ මම කියලා දීපු මේ වීඩියෝ එකේ A level පොත් download වෙන්නේ නැහැ කියලා. ඉතින් මේකෙදි 12-13 පොත් download වෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් මෙන්න මේ educational publication website එකෙන් තමයි මේ textbooks මම download කරගන්න කිව්වේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව website එකෙන්. ඉතින් මේකෙදි මම කලින් වීඩියෝ එකෙදි කියලා දීලා තියෙනවා download කරන විදිය. download වලට ගිහලා download textbooks කියන ක්ලික් කරා නම් ඔයාලට මෙතන එනවා language එක තෝරන්න. ඊට පස්සේ මෙතන එනවා ඔයාලට අදාළ grade එක තෝරන්න. ඉතින් මේකෙදි මෙන්න මේ 12-13 කියන එක තෝරලා මෙතනින් next දුන්නාම මේ site එක වැඩ කරන්නේ නැහැ කියන එක තමයි ගොඩක් දෙනෙක් කිව්වේ. ඉතින් ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ මේ site එකේ මේ සම්බන්ධව books download කරගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් හැබැයි යාළ මෙතන new release වලත් දානවා ගොඩක් මේ level පොත්. හැබැයි දැම්මට ඒව එකක්වත් download වෙන්නේ නැහැ. ඊට පස්සේ මම මේකෙදි මෙන්න මේ inquiry කියන එකෙන් මෙතනින් මම මේක inquiry එකක් විදිහට දැම්මා මේ 12-13 books download වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලත් ඒ විදිහට inquiry එකක් මුලින්ම දාලා බලන්න. එතකොට සයිට් එක සමහර විට අප්ඩේට් කරයි. ඉතින් කොහොම හරි මේ සයිට් එකේ මේ විදිය ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ මේ ගොඩක් කට්ටිය මේ 12-13 පොත් හොයන නිසා ඒකත් එක්ක මම තව සයිට් දෙකක් හොයාගත්තා මේ සම්බන්ධව ඔයාලට රිසෝස් බුක්ස් නැත්තම් ඕනි කරන පොත් හොයාගන්න පුළුවන් විදිය. ඒකේ පළවෙනි සයිට් එක තමයි NIE.lk එහෙම නැත්නම් National Institute of Education එකේ සයිට් එක. හරි ඒ සයිට් එකට ගියාම පස්සේ ඒකේ තියෙනවා මෙන්න මෙතන downloads වල syllabus teacher guide other materials display new materials කියලා ඔප්ෂන් හතරක්. ඉතින් මේකෙදි මම කලින් වීඩියෝ එකේදී syllabus guide teacher guide download කරන විදිය කියලා දුන්නා වෙනත් සයිට් වලින්. ඉතින් ඔයාලට ඕනනම් මේ සයිට් එකනොත් ඒ ටික download කරගන්න පුළුවන්. අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ other materials කියන එකෙන් අපිට ඕනි කරන පොත් download කරගන්න විදියකට ගියපොම් මෙන්න මේ විදියට ඒකේ තියෙන රිසෝස් බුක්ස් ගොඩක් මේකේ තියෙනවා. ඉතින් ඒවා මේ විදිහට පෙන්නනවා. ඉතින් මේකෙදී මතක තියාගන්න මෙතන තියෙන රිසෝස් බුක් තමයි ගොඩක් තියෙන්නේ. මෙතන මේ බයොලොජි රිසෝස් බුක්, ඊට පස්සේ කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් හෑන්ඩ් බුක්, ඊට පස්සේ කෙමිස්ට්‍රි රිසෝස් බුක් ඔය වගේ ගොඩක් මෙතන පොත් තියෙනවා 12-13 විෂයන් වලට අදාළව. ඉතින් ඔයාලා මෙතන බලලා ඔයාලට ඕනි කරන පොත මෙහෙම ක්ලික් කරා නම් මේක ඩවුන්ලෝඩ් වෙනවා. හැබැයි මේකෙදි මූලික මතක තියාගන්න සාමාන්‍ය සයිට් එකට ගියාම යාළගේ සයිට් එක පෙන්වන්නේ මෙන්න මේ විදිහ බුක්ස් ටිකක්. මේ බුක්ස් ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි මීඩියම් බුක්ස්. ඉතින් ඔයාලා ඉංග්‍රීසි මීඩියම් කරනවා නම් ඔයාලට මේ විදිහට ගිහිල්ලා මේ ඕන පොතක් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. හැබැයි ඔයාලා සිංහල මීඩියම් පොතක් හොයනවා නම් අනිවාර්යෙන් සයිට් එකට ගිහිල්ලා මෙන්න මෙතන දකුණු අත පැත්තේ මෙන්න මේ මෙනු බාර් එකේ තියෙනවා මීඩියම් එක. මීඩියම් එක තෝරන්නලා මෙතනින් මීඩියම් එක සිංහල කියලා දෙන්න. සිංහල කියලා දුන්නාම සයිට් එකේ මේන් පේජ් එකත් කන්වර්ට් වෙනවා සිංහල ලැන්ග්වේජ් එකට. ඊට පස්සේ ඩවුන්ලෝඩ්ස් වලට ගිහිල්ලා අද මැටීරියල්ස් කියන ක්ලික් කරන්න. එතකොට දැන් ඔයාලට පෙන්වන පොත් තමයි සිංහල මීඩියම් පොත්. ඉතින් එතකොට මේ තියෙන සිංහල මීඩියම් සේන පොත් ගොඩක් තියෙනවා. ඔයාලට මෙතන ගත්තොත් ගණිතය 1 2 3 4 ඒ පොතුත් තියෙනවා. ඊට අමතරව ගොඩක් රිසෝස් බුක්ස් තමයි මෙතන තියෙන. ඉතින් මම හිතනවා මේ කාලෙත් එක්ක මේ පොත් ගොඩක් වැදගත් වෙයි කියලා, විශේෂයෙන්ම 12-13 ශ්‍රේණිවල ළමයින්ට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් සිංහල පොත් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි මේකේ තියෙන මීඩියම් එක ඔයාලා ටැමිල් දුන්නොත් මෙන්න මෙතනින් පුළුවන් ටැමිල් මීඩියම් බුක්ස් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ කලින් කිව්ව වගේ ඔයාලට ටීචර් ගයිඩ් ඕන නම් මේකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. එතකොටත් මතක තියාගන්න මෙතන මීඩියම් එක අනිවාර්යෙන් චේන්ජ් කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඕනි කරන මීඩියම් එකට අදාළ පොත් ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඒක එතකොට මතක තියාගන්න. හරි ඉතින් මේ විදිහට තමයි මේ NIE සයිට් එකෙන් අපිට බුක්ස් ඩවුන්ලෝඩ් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ තවත් ඒ වගේම සයිට් එකක් තියෙනවා. මම කලින් වීඩියෝ එකෙත් මේ ගැන කතා කරලා තියෙනවා. ඊතක්සලාව. මේකත් අර වගේමයි ඔයාලට ගොඩක් වැදගත් වෙනවා 12-13 ශ්‍රේණි වලට. ඉතින් මේකෙත් මුලින්ම ගිය ගමන් සයිට් එක මේ විදිහට පෙන්වන්නේ. මේකෙත් ඔයාලා තෝරන්න ග්‍රේඩ් 12 13 කියන එක. ඊට පස්සේ මෙන්න මෙතන කෙලින්ම ඔයාලා වරන් යනවා මෙන්න මේ විදිහ පේජ් එකකට. මේක එතකොට සම්පූර්ණ විෂයන් ටික වෙනම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතන මෙහෙම සිලෙක්ට් කරලා ඔයාලට මේකේ තියෙන රිසෝසස් බලන්න. මේකේ ගොඩාක් පාඩමට පාඩම වෙන වෙනම පොත්, ඊට පස්සේ වීඩියෝස් පවා මේකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලා ඒවා බලන්න. මේක මං හිතනවා ගොඩක් වැදගත් වෙයි කියලා 12-13 ළමයින්ට මේ කාලේ හැටියට. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේකේ තියෙන වීඩියෝස් බලන්න, එහෙම නැත්නම් මේ තියෙන ප්‍රශ්න පත්‍ර ඕන එකක් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකේ අර මීඩියම් ප්‍රශ්නේ තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් සිංහල මීඩියම් කියන එක සිලෙක්ට් කරලා මෙතනින් මීඩියම් එක
මාරු කරන්න මෙන්න මෙතන. ඒතර මෙතන පෙන්නවා තියෙන මේ මීඩියම් වලින් තියෙන රිසෝස් ඔක්කොම. ඉතින් ඔයාලට මෙතනින් ගිහිල්ලා ඔයාලට ඕනි කරන මීඩියම් එකකින් ඕනි කරන පොතක් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි මම හොයාගත්තේ 12/13 ළමයින්ට වැදගත් වෙන මේ වෙබ්සයිට් දෙක. ඉතින් ඔයාලට මේ এডুকেෂනල් පබ්ලිකේෂන් ডিপার্টমেন্ট එකේ වෙබ්සයිට් එකත් සමහර විට ඉස්සරහට අප්ඩේට් කරයි. එහෙම අප්ඩේට් කරොත් මම ඒක ඉන්ෆෝම් කරන්නම්. ඔයාලට දැනට පුළුවන් මෙන්න මේ NI එකනොයි ඊතක්සලා වෙනොයි ඔයාලට අවශ්‍ය කරන පොත්, ප්‍රශ්න පත්‍ර, විෂය නිර්දේශ ඩවුන්ලෝඩ් කරගන්න. ඒ ටික තමයි මම මේ වීඩියෝ එකේදී කියන්න බලාපොරොත්තුනේ. එහෙනම් මං හිතනවා වැදගත් වෙන්න ඇති කියලා. वीडियो के मुनार प्रश्न तीयन कमेंट सेक्शन के कमेंट दाँड एन अभी मेवा गेम तवत् वीडियो की नवत हमुयम शुभ दवसा।